අයබෝ වේවා සුබ උදෑසනක් ආදරණීය ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම අදත් අපි ආදරණීය ජීවිතය තුලින් ඔබේ ජීවිතයේ ජයග්‍රහණය උදෙසා වටිනා කෙන කරුණු කාරණා බොහොමයක් රැගෙන ඉන්න සූදානමින් ඉන්නවා උදෑසන 11 වෙනකම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා දැන් සුළුවෙන් හිතන දෙයක් ගැන කිව්වොත් සුළුවෙන් හිතන දෙයක් ගැන විශ්වාසය තියාගන්න මොකද ඒ තුල අපි හිතනවට වැඩිය ශක්තියක් තැම්පත් වෙලා තියෙනවායි කියලා තෙරේසා මෞතුමිය කියනවා. ඉතින් මට එහෙම කියන්න හිතන උදෑසනින්ම අද අපි කතා බහ කරනවා අපිට දෙයක් හිතන්න පුළුවන් නම් අපේ හීනවලට හඹාගෙන යන්න පුළුවන් නම් විශේෂයෙන්ම ආකර්ෂණ නීතිය තුලින් කොහොමද අපේ හීන හඹාගෙන යන්නේ කියන කාරණේ උදැසනින්ම අපි කතා බහ කරනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපේ මැදිරියට ආරාධනා කරා මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහත්මයාට අයිබෝන් සුබ උදැසනක් ඔබතුමාට. අයිබෝන් සුබ උදැසනක්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද ආකර්ෂණ නීතියෙන් හීන වලට හඹාගෙන යන්නේ කියලා. කොහොමද ආකර්ෂණ නීතියෙන් ඇත්තටම හීන වලට හඹාගෙන යන්නේ? ඉදිරිල් හුඟක් දෙනෙක් ඇත්තරම සමාජයේ තියෙන මතය තමයි සිහින කියන්නේ සිහින හඹාගෙන යන්න ඕනේ කියලා දෙයක් කියලා. කිසිසේත්ම නැහැ. සිහින හඹාගෙන යන්න ඕන දෙයක් නෙවෙයි. ඔබ සිහින මෙව්වම ඒ සිහින ඉටු කර ගැනීමේ පාර ඔබ ඉස්සරහා හරිම ලේසියෙන් දිලිසෙන්න පේන්න තියෙනවා. කියන්නේ ඔබට හඹාගෙන යන්න දෙයක් නැහැ. නිරායාසයෙන් ඔබට ලැබෙනවා. ආකර්ෂණ නීතියේ ස්වභාවය තමයි ආයාසයෙන් තොර කියන එක. ආයාසයෙන් තොර කියන එක. ආයාසයෙන් තොර කියන්නේ ඉතින් ඒ හින්දාම තමයි අර හුඟක් දෙනෙක් මේක වැරදිද තේරුම් ගන්න. ඒ කියන්නේ නිකන් හිටියම හරියනවා. නෑ නිකන් හිටියම නෙමෙයි හරියන්නේ. අපි කරන මෙහෙය අපි විසින් කළ යුතු රාජකාරිය. අපි විසින් කරන්න ඕනේ දේ අපි තාමත්ම සන්තෝෂෙන් හොඳින් කරාම අපි එතන ඇති කරන්නේ පොසිටිව් එනර්ජි එකක්. මොකද ඔබ හිතන්න ඔබ ගාවට එනවා දැන් ඔබ රජයේ කාර්යාලයක වැඩ කරන කෙනෙක්. එහෙම නැත්නම් ඔබ පෞද්ගලික අංශයේ සේවය කරන කෙනෙක්. ඔබට දුරකථන ඇමතුමක් එන්නේ සමහර ඔබේ මේසේ ගාව ඉන්නේ එහෙම නැත්නම් ඔබට ඊමේල් එකකින් ඔබෙන් මේ යම් කිසි ඉල්ලීම් කරන අය තමයි ඔබට හම්බෙන්නේ. එතකොට ඔබ දැන් ඔබේ ඔළුවේ හැම තිස්සෙම තියෙන්නේ දැන් මම ගේ හදන්න ඕනි කියන හීනේ. එහෙම නැත්නම් මම වාහනයක් ගන්න ඕනි හීනේ. මගේ දරුවා රට යවන්න ඕනි කියන මොකක් හරි දැන් ඔබට හීනියක් තියෙනවා. දැන් මේ හීනේ ඉටු කරගන්න තමයි ඔබ මහන්සි වෙන්නේ. ඉතින් එතකොට ඔබට වෙන්නේ මොකද්ද? ඔබට මේ හීනේ හින්දා දැන් ගේ හදන්න සිමෙන්ති මේ මන්දනේ අද සිමෙන්ති ටික ගන්න පුළුවන් මේ දවස්වල. ඔබ දැන් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඔබ ආතතියට පත් වෙලා ඉන්නේ. ඔබ ආතතියට පත් වෙලා ඉන්නකොට ඔබට එන ඔබ ඉස්සරහට එන සේවාදායකයට එහෙම නැත්නම් ඔබ කළ යුතු දේ කරන්න ඔබේ මනස නිවැරදි තැන තියෙන්නේ නැහැ. ඔබේ ජොබ් එක ඔබට හරියට කරගන්න බැරි වෙනවා. ඔබේ බිස්නස් එක ඔබ හරියට කරගන්න බැරි වෙනවා. ඔබ වෘත්තියෙන් වාහනයක් ත්‍රිරෝද රථයක් එළවන කෙනෙක් නම් වාහනයක් එළවන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබට වාහනේ එළවගෙන ඔබ වැඩට යන කෙනෙක් නම් ඔබේ වාහනේ එළවගෙන යන මොහොතේත් ඔබට සිහියෙන් හොඳින් වාහනේ එළවගෙන යන්න බෑ. ඇයි? ඔබ මේ සිහිනේ බර ඔබ ගාව තියෙන හින්දා. ඒතර සිහිනේ බර මේ හීනට හීනේ බරක් නේ. ඉතින් මේ හීනේ බර ඔබ ගාව තියාගත්තම ඔබේ මනස කිසිම විදිහකින් නිර්වුල් වෙන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි අපේ මනසේ කොටස් තුනක් තියෙනවා. උඩු හිත කොන්ෂස් මයින් සිහියෙන් කරන හිත, යටි හිත සබ්කොන්ෂස් මයින් යටි හිත කියලා කියන්නේ අපි දාලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් ටික. ඒ තව කොටසක් තියෙනවා, තව ලේයර් එකක් තියෙනවා මේ හිතේ. ඒකට කියනවා සුපහන් සිත කියලා. මේ සුපහන් සිත කියන දේ තමයි අපිට අපේ උඩු හිතට අපිට දේවල් ලබා දෙනවා. දැන් යටිහිතට තියෙන්නේ යටිහිත අපි ප්‍රෝග්‍රෑම් කරපුවා තමයි අපිට ආපහු දෙන්නේ. ඒ කියන්නේ අපි කියලා තියෙන දේවල්, අපි අහලා තියෙන දේවල්. හැබැයි මේ සුපහන්සිත කියන සිත මේක එක එක ආගම්වල දෙවියන් වහන්සේ හරි මොනවා හරි එක එක ලේබල් අලවලා තියෙනවා. එහෙම නැත්නම් අපි මොනවා හරි මේකට මේ විශ්ව ශක්තිය කියනවා. ඉතින් ඒ එහෙම එකක් තියෙන එක වෙන බාහිර ශක්තියක් නෙමෙයි. ඒ සියලු බලය තියෙන ඔබ තුලමයි, ඔබ ළඟමයි. ඔබට ඇත්තටම මේ සුපහන්සිත පාවිච්චි කරන්න
ඔබ වෙන දෙයක් කළ යුතු නැහැ. මම එහෙම කරන අයට මම කිසිසේත්ම නිନ୍ଦා කරන්නේ අපහාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ මෝඩයි කියලා කියන්නේ නැහැ. හේතුව ඇයි? ඒ විදියට හරි දැන් කෙනෙකුට විශ්වාසයක් තියෙනවා මෙතන මේ ගල ගලක් තියෙනවා. ඒ ගලේ පිළිමයක් තියෙනවා. ඒ පිළිමේ ගාවට ගිහිල්ලා දෙහි ටිකක් ගෑවුවොත් වැඩේ හරියනවා. දැන් මම දැකලා තියෙන ඉන්දියාවේ එහෙම හරියට ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ සමහරලාට මේ මම දැකලා තියෙනවා ඉන්දියාවේ හරකෙක් තියාගෙන හරකට වඳිනවා. ඉතින් ඒක කවදාකවත් හිනා වෙන්න එපා ඒගොල්ලන්ගේ භක්තියට. හේතුව ඇයි මේ භක්තිය නැතුව බනින ටොක්සික් මිනිසුන්ට වඩා භක්තිමත් ඒ විදිහට හරි ඉන්න මිනිස්සු ලෝකෙට හරි වටින අය හින්දා. මොකද ඒගොල්ලෝ ගාව කේන්තියක් නැහැ. ඒගොල්ලෝ ගාව ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ හරකගෙන් හරි තමන්ගේ හීන ඉෂ්ට කරගන්න හින්දා. හැබැයි මේක මේ වෙන හරකෙක්වත් ගලක්වත් එහෙම නැත්තම් වෙන මේ එක එක දේවල් තියෙනවා. දැන් ඔය ෆෙන්ෂුයි වල එක එක බඩුත් විකුණන්නේ මේ විදියට. ඒ හැමෝම කතා කරන්නේ මේ එකම එක බලයක් ගැන. ඒක එකම එක බලයක්. ඒ බලය තියෙන්නේ ඔබ තුලමයි, ඔබේම සිතේමයි. ඒකට කියන සුපහන් සිත කියලා. මේ සුපහන් සිතට පුළුවන් අපිට පරිකල්පණය තුලින්. ඒ කියන්නේ තාම නෑ ලෝකේ. නමුත් විකල්ප කියන දේ පෙන්වන්න පරිකල්පණය කරන්න පුළුවන් මේක මෙහෙමයි මේ ගැටලු විසඳන්න කියලා. ඒක තියෙන්නේ ඔබ තුලමයි, ඔබේ මොළේ තුලමයි. ඒ හින්දා ඒක ඇති වෙන්නේ, ඒක ඇති කරගන්න පුළුවන් කොහොමද? අපි වද වෙන්නේ නැතුව හිටියාම. දැන් ඔබ දැන් ඔබට කාර් එකක් ගන්න ඕනේ, මේ ගියක් හදන්න ඕනේ. දැන් මට මතකයි මම මේ අත්දැකීම එක පාරක් ලැබුවා. මට බැංකුවෙන් කතා කරලා දැන් සුමානයක් විතර තිස්සේ මට සැරෙන් සැරේ මට මතක් කරා මේ සුමානේ මේ දවස් වෙනකොට මේ ලෝන් එක සෙටල් වෙන්න ඕනේ. මේක සෙටල් වෙන්න මේ අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක්. ඉතින් දැන් මට මේක දැන් මේක බරක්. මොකද මෙච්චර ගාණක් හොයලා දාන්න තියෙනවා. එතකොට කොහෙන්ද මේ සල්ලි හම්බෙන්නේ? දැන් එතකොට අපිට එන්න තියෙන සල්ලිත් තියෙනවානේ. එන්න තියෙන සල්ලිත් තියෙන දැන් මේක දාන්න ඕනේ. නමුත් දැන් මේක කරගන්න විදියක් නැහැ. ඉතින් එදා දැන් උදේ මට බැංක් මැනේජර්මට කතා කරලා කියලා ඉස්සගමගේ මොන විදියකට හරි අද 10 වෙනකොට මේ සල්ලි ටික වැටෙන්න ඕන නැත්නම් මමත් අමාරුයි RM බලයි දැන් ඔහොම කියලා කියනවා. ඉතින් දැන් ඔහු මගේ හොඳ මිත්‍රයා. ඉතින් මම ඔහුව පරිස්සම් කරන්නත් තිබේ. ඉතින් දැන් මට තියෙනවා පුහුණු වැඩසටහනක් තියෙනවා උදේ 8 ඉඳලා. දැන් මම පටන් ගන්න ඕනි අපි සමනලවැව ඉන්නේ. සමනලවැව පුහුණු වැඩසටහනක්. එතන වාසනාවට එතන ෆෝන්ස් වැඩ කරන්නේ නැහැ. ෆෝන්ස් වැඩ කරන්නේ නැතෙන ගියම සිග්නල් නැහැ. ඉතින් දැන් මම දන්නවා දැන් 10 වෙනකොට මේ සල්ලි ගන්න යන්න ඕනි. හැබැයි යන්න කිසිසේත්ම විදිහක් නැහැ. එහෙම දෙන්න කවුරුත් ඇත්තෙත් නැහැ. එහෙම දාන්න විදිහක් නැහැ. හැබැයි මම මගේ හිතට යෝජනා කරනවා මම බ්‍රේක් එක ගන්නකොට මේ සල්ලි ටික වැටලා තියෙනවා මනසින් දකිනවා. ඒ කියන්නේ මට භක්තියක් තියෙනවා මගේ මනස මට වඩා ප්‍රබලයි කියලා. මට භක්තියක් තියෙනවා මගේ සිත මට වඩා ප්‍රබලයි කියලා. ඉතින් ඒක කෙනෙකුට භක්තියක් තියෙනවා කතරගම දේවාලට ගියොත් මේ වැඩේ හරියනවා. කෙනෙකුට භක්තියක් තියෙනවා හොඳ බෝධි පූජාවක් කරොත් මේක හරියනවා කියලා. කෙනෙකුට භක්තියක් තියෙන අර ඉන්නවා අර අල්ලපු ගමේ ඉන්නවා වෙද මහත්තයා, මේ වෙද මහත්තයාගේ යන්ත්‍රයක් දැම්මොත් මේක හරියයි කියලා. ඉතින් එතකොට ඒ යන්ත්‍රේවත් ඒ වෙද මහත්තයාවත් අර දේවාලේවත් නෙමෙයි මේ දේ කරන්නේ. හැබැයි ඒ දේ කරන්නේ අර භක්තිය. ඉතින් ඒ හින්දා ඒක අර සාමාන්‍ය දැන් පුංචි උදාහරණයක් විදිහට බලන්න. බුදුහාමුදුරුව හැමතිස්සෙම දේශනා කරේ දහම පිළිබඳව. උන්වහන්සේ තමන් පිළිබඳව භක්තිමත් වෙනට වැඩිය දහම කියන දෙයට භක්තිමත් වෙන්න මට නෙමෙයි වැඩිපුර මේ කරන්න ඕනේ දහමට කියන දේ කියනවා. හැබැයි ආනන්ද හැමුදුරේ කවස්ථාවක දිනන ඔබ වහන්සේ නැති වෙලාව පුද පූජා පවත්වන්න දෙයක් දෙන්න කියලා. උන්වහන්සේ ආනන්ද බෝධිය පිහිටවන. ඉතින් ඒ කියන්නේ ඒක වැරදි දෙයක් විදියට බැහැර කරේ නැහැ. ඒක පිළිකුල් කරේ නැහැ. ඉතින් මිනිස්සුන්ට සමහරලාට තමන් පිළිබඳව තියෙන විශ්වාසය අඩු වීම නිසා ඒ මිනිස්සුන්ට තියෙනවා මේ වෙන දෙයක් පිළිබඳ භක්තියක්. ඒ හින්දා ඔබේ පන්තියේ හරි, ඔබේ පාසලේ හරි, ඔබේ ආයතනයේ හරි, ඔබේ පවුලේ හරි කෙනෙක් භක්තිමත්ව යම් කිසි දෙයක් කරනවා නම් ඒක මොනවා හරි කමන්නේ. ඒ දෙයට ගරහන්න එපා, නිඳා කරන්න එපා. මිනිස්සුන්ගේ භක්තියට දැන් මම දැකලා තියෙනවා සමහර පන්සල්වල
පළතුරු ලොකු පළතුරු තියමින් පුද පූජා තියෙනවා සමහරු කිරින ආවනවා ඉතින් අපි සින්දුත් අහලා තියෙනනේ මේක නමුත් ඒ කියන්නේ අපි ඇත්තටම අපි මිනිස්සු විදියට අපි කල යුත්තේ මේ අවබෝධය ලබා දීම හැබැයි ඒ අවබෝධය ලබා දෙන්න අරකට නිඳා කරන්න නැතුව භක්තිය නැති කරන්න නැතුව ඉතින් එහෙම කරාම ඇත්තටම හීන දිනා ගන්න මේ හීනල දිනදා දෙන්න පුළුවන්කම හම්බ වෙන්නේ ආයාසයක් තොරව નિરાයාසෙන් ඔබේ ඔළුව ඔබට දෙනවා අලුත් විකල්ප අලුත් ක්‍රියාමාර්ග ඒ තුලින් ඒ ගේ හදන්න සල්ලි දෝනි මොනහද වෝනි ඒ දේවල් නැති එදා මම හොඳටම පුහුණු වැඩසටහන කරා හොඳටම උපරිමයෙන් කරා මට දැන් මතකත් නැ මේ සල්ලි ගන්න තියෙන්න ඕනි කියලා ඉතින් ඇත්තටම බ්‍රේක් එක දීලා බලනකොට ලන්ච් එක දීලා බලනකොට ඊට පස්සේ අපි වාහනේ අරගෙන උඩට ගියා පොඩ්ඩක් සිග්නල් බලන්න ඕන ඔන්න ඒතර ටක් ටක් ගාලා එනවා මැසේජස් ටික සල්ලි ඇවිල්ලා ඒක ඒ තරම් ප්‍රබල දෙයක් ඒ හින්දා ප්‍රශ්නයක් අහම වද වෙන්න එපා භක්තිමත් වෙන්න ඒක ඔළුවට කියන්න යෝජනා කරන්න ඒකට හොඳ යෝජනා කරන්න ක්‍රම තියෙනවා ඔබතුමායේ යෝජනා කරන්න ක්‍රම තියෙනවායි කියලා මේ විදිහට කතා බහ කරද්දී දැන් බොහෝ දෙනා මේ විශ්ව ශක්තිය කියන දේ පිළිබඳව භක්තිමත්ව අදහනවා ඒ දේ විශ්වාස කරනවා දැන් එහෙම කතා බහ කරද්දී මේ ආකර්ෂණ නීතියටත් මේ විශ්ව ශක්තිය කියන දේද ප්‍රබල වෙන්නේ එහෙම නැත්නම් මේ මොලේ පාවිච්චි කරනවායි කියන දේද ප්‍රබල වෙන්නේ ඉන්දුනිල් මාව දැම්මේ හොඳ අමාරු ප්‍රශ්නයකට දැම්මේ මොකද මම මගේ පෝස්ට් වල මගේ වැඩසටහන් වලදී පාව මාම මේ විශේෂ ශක්තිය ගැන කියනවා ඒ විශේෂ ශක්තිය කියලා මම විශ්වාස කරන්නේ මම අදහන්නේ මම දකින්නේ අර මම කියපු සුපහන් මනසේ ශක්තියමයි සුපහන් සිතේ ශක්තියමයි කියන්නේ දැන් ඔන්න බලන්න බයිබලයක් කියනවා දෙවියන් වැඩ සිටින්නේ ඔබ තුලමයි ඔබ තුලමයි රයිට් ඒකට කුරානයේ කියනවා සර්වබලධාරී අල්ලා දිවෙන් වහන්සේ නෙමෙයි මේ දේ කරන්නේ එය ඉඳුරාම ඔබ විසින්ම කරගන්න ඇත මේක බුදු දේශනාවේ හරි අපූර්වටම කියනවා මනෝ කුප්පං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මේ අන් හැම දෙයකටම වැඩිය මනසයි ප්‍රබල ඉතින් මේ මනස ප්‍රබල වෙන්නේ මනස ප්‍රබල වෙනකොට අපිට පුළුවන් කමක් තියනවා මේ තියෙන දැනුම් පද්ධතිය අපිට ලබා ගන්න අපේ මනසට ලබා ගන්න. ඒ කියන්නේ දැන් චුට්ටක් හිතන්න අර ශ්‍රේෂ්ඨ සොයා ගැනීම කරපු අයිසෙක් නිව්ටන්. ඔහු එක දෙයක් ඔස්සේ සිතමින් ඉන්නකොට ඔහුට මොළයට පහළ වෙන අලුත් අදහස් අලුත් සිතුවිලි පහළ වෙනවා මේක මෙහෙමයි වෙන්නේ කියලා. ඒතර ඒ සිතුවිල්ල ආවේ කොහෙන්ද? ඒක දන්නේ නැහැ කොහෙන්ද කියන එක. හැබැයි ඒක පරිකල්පණයෙන් ඇවිල්ලා තියෙන. දැන් ලස්සන දැන් ඔන්න යම්කිසි පොසිලයක් පිළිබඳව. එහෙම නැත්නම් ඔබ අර ඔබ හොඳටම දන්න දේ තමයි ටෙස්ලා දඟරේ කියන එක. ටෙස්ලා දඟරේ කියන එක. මේ දඟරේ කොහොමද හදන්නේ සී කාබනික අණු කොයි විදිහටද තියෙන්නේ කියන දේ පිළිබඳ විද්‍යාඥයෝ හොඳට හිතනවා කල්පනා කරමින් ඉන්නවා. ඒගොල්ලෝ කල්පනා කරමින් ඉන්න ඒගොල්ලන්ට උත්තර එන්නේ නැහැ. ඔබට මේ ඒගොල්ලන්ට උත්තර එන්නේ කොයි වෙලේද ඒගොල්ලෝ නිදහසේ ඉන්න වෙලේ. හ්ම්. දැන් ඔබ හොඳට බලන්න ඔබ හුඟා කලබල වෙලා ගෙදර යතුරු නැති වෙලා හොයනවා. ආ. ඔබේ ෆෝන් එක නැති වෙලා හොයනවා හොයා ගන්න නැහැ. ඔබේ වොලට් එක කොහෙ තිබ්බද ID කාඩ් එක කොහෙ තිබ්බද හොයනවා හොයා ගන්න නැහැ. හ්ම්. ඔබ කෑ ගහනවා, දඟල්නවා, පෙරලනවා හොයා ගන්න නැහැ. ඔබ අන්තිමේදී දැන් මේක හොයලා හොයලා පොඩ්ඩක් විඩාවටපත් වෙලා ඔබ ඒක අතහැරලා ඔබ පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. ඔබ එකක් බොනවා තේක බොනකොට ඔබට මෙතරනේදී තිබ්බේ කියලා මතක් වෙන එක පාට මේක කොහෙන්ද එන්නේ ඒක එන්නේ සංසුන් මනසට ආයාසෙන් දඟල්න මනසට නෙමෙයි ඉතින් හොඳම පිළිතුරු ඒ හින්දා තමයි යෝජනා කරන්නේ හැමතිස්සෙම අර කේන්තියෙන් හොඳටම ඉන්න වෙලාවක ඒක පැත්තකට තියලා වෙන දෙයක් කරන්න ඔබ හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට සල්ලි නැහැ කියලා ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලේ දැන් ඔබ ස්ට්‍රෙස් වෙන්නේ සල්ලි නැහැ කියලා. එතකොට ඔබ ස්ට්‍රෙස් වුණාම ඔබේ මොළයට බැහැ සල්ලි ගෙනලා දෙන්න පුළුවන් ක්‍රමයක් ඔබට මතක් කරන්න. ඔන්න ඔබට ඇයි මට මේක කරන්න පුළුවන් නේද? දැන් පුංචි උදාහරණයක්. එක්කෙනෙක් හොඳටම කියන මට දැන් මේ සල්ලි නැහැ කිය කියා කියනවා. ඊට පස්සේ දැන් මම ඔහුව රිලැක්ස් කරා. ඔහුව රිලැක්ස් කිරීම විතරයි මම කරේ.
රිලැක්ස් කරලා මේක ප්‍රශ්නේ විසඳනවා කියලා එයා හිතන්නේ. හිතන්න. හරි සර්. මගේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් එක්කෙනෙක් කිව්වා මට මේ 570,000ක් මට හම්බ වුණා මේ 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 ස්ටොක් ස්ටිකර් මට බැලුවෙන් පස්සේ. එතන තිබුණනේ මේක. මොකද අර ප්‍රශ්نين ඉන්නකොට ඒකවත් පේන්නේ නැහැ. ඒකවත් පේන්නේ නැහැ. ඉතින් දැන් අපි බලන්න මේ 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 ක්‍රම වලින් අනුගමනය කරන්න නම් අවශ්‍යම වෙන දේ මානසික සතුටුභාවය. ඒ වගේම තමයි මේ ආකර්ෂණ නීතිය ගැන කතා බහ කරද්දී අපට නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙන මේ ටෙස්ලාගේ 369 කියලා ක්‍රමවේදයක්. සමහරට බොහෝ පිරිසක් දන්නවද සමහරට නොදන්නවද? මොකක්ද මේ ක්‍රමවේදය? මේක හරි අපූර්ව ක්‍රමයක්. මේක ඇත්තටම මේක පිළිබඳ එක වීඩියෝ එකක් තිබුණා මේක ටෙස්ලාම කිව්වේ නැහැ කියලා. සැබවින්ම මට කොහිවත් මට හම්බෙලා නැහැ මේක ටෙස්ලා විසින්ම කිව්වා කියලා. නමුත් මේක ලෝකේ පුරා ප්‍රචලිත භාවිතා කරලා තියෙන ටෙස්ලා 369 මෙතන ටෙස්ලාගේ 369 ක්‍රමය කියන එක පෞද්ගලිකව මමත් ඒක හුඟක් අනුගමනය කරන කෙනෙක්. හුඟක් ප්‍රතිඵල ලබාගෙන තියෙන කෙනෙක්. මගේ ළඟට ඇවිල්ලා තියෙන සේවදායකයෝ බොහෝ දෙනෙක් මේකේ ප්‍රතිඵල අරගෙන තියෙන කෙනෙක්. තියෙන අය මම මේකට මම ඉස්සල්ලාම කියන්නේ ඔබට ස්වයං යෝජනාවක් හදාගන්න. දැන් ඔබට මේ ස්වයං යෝජ ඒ වගේම ඔබට මතක ඇති මගේ බලන්න YouTube එකේ වීඩියෝස් වල සියතේ දාලා තියෙනවා. මේක අපි අර මෙහෙ සියතේම වැඩසටහනක කරා උපනීති 7 කියලා. ඒ උපනීති 7 බලන්න ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා කරලා තියෙනවා මගේ විශේෂයෙන්ම අනිත් වැඩසටහන වල බලන්න මම මේ දේවල් කියලා තියෙන ඒවා තියෙන්න ඕන. ඒ දේවල් කරලා තියෙනවා කියන්නේ ඔබ හැමතිස්සෙම ටොක්සික් මිනිසෙක් නේ. ඔබ 369 කරන්න ගිහිල්ලා මේ ඉතාමත්ම නරක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. මොකද මේ මේක දැන් ටෙස්ලාගේ ජීවිතේම ටෙස්ලා අඳුරු කරගත්ත කෙනෙක්. ටෙස්ලා හීන දැන් ඔහු නිර්මාණ කරන බොහෝ නිර්මාණ කරනවා. හැබැයි ඔහු හිඟන්නේ විදිහට මී යන්නේ. ඔහු මිය යන්නේ තනියම කිසිම දෙයක් නැතුව. ඔහු නිර්මාණය කරපු දේවල් ප්‍රතිඵලවත් ඔහුට නැතුව. මොකද ඔහු තුලත් හැමතිස්සෙම තිබුණා. දැන් ඔහුගේ චර්යාවේ මේ 369 කියන එකට ඔහු අංකවලට පොඩි ඇඩික්ට් වීමක්, එහෙම නැත්නම් ඔබ්සෙස් වීමක් තිබුණා කියන එක කියනවා මේ ක්‍රියාවෙන්ද හදාරන්න යනකොට ඒක පේන්නත් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක මේ 369 කරන්න කලින් අවංකවම ඔබ ඉතාමත්ම හොඳ කෙනෙක් වෙන. දැන් ඔබ දන්නවා මේ 369 ගැන සමහරට මට අද කියලා දෙන්න බැරි වුණත් ඉවර කරන්න බැරි වුණත් අපි ඊළඟ දවසේ කියලා දෙමු. නමුත් මේ අත්‍යවශ්‍යම දේ කියලා දෙන්න ඕනේ. ඒක තමයි ඉඳුනිල්. දැන් අපි බෝධි පූජාවක් ගැන ගන්නකෝ. අපිට බෝධි පූජාවත් දැන් ඔබට ලොකු දෙයක් කරගන්න ඕන කමක් තියෙනවා. දැන් මේ ලොකු දේ කරගන්න ඕන කමක් තියෙනවා ඔබ සාමාන්‍යයෙන් මේ අද බෝධි පූජාව තියෙනවා මට මෙහෙම දෙයක් තියෙනවා කියලා මේ කලබල වෙලා ගිහිල්ලා බෝධිනාන්සෙන්න මං ආවා මෙන්න පැන්කලේ මගේ වැඩේ කරලා දෙන්න කියලා යනවද? එහෙම නෙවෙයි නේද? ඔබ හොඳ බෝධි පූජාවක් තියෙනවා නම් ඔබ ඉස්සෙල්ලාම බලනවා කවද වෙනකල් දින කීයක් කරනවද? ඔබ බලනවා පෙර පොයටද කරන්නේ පසු පොයටද කරන්නේ? ඔබ තෝරගන්නවා මොන කාලෙද කරන්න ඕනි කියලා. ඊටසන ඔබට තියෙන කාලයක් තියෙනවා මම මේ වෙලේ තමයි කරන්න රෑ 9 වගේ වෙනකොට මම ඒ වෙලාවට තමයි යන්න ඕනි කියලා. ඔබ යන්න කලින් බෝධි පූජාව කරන්න සුමානයකට දෙකකට කලින් ඉඳලා ඔබ පේ වෙනවනේ. ඔබ සමහර මස් මාංශ වලින් බැහැර වෙනවා. ඔබට නරක සිතුවිලි ආවත් ඔබ ඒ නරක සිතුවිලි බැහැර කරන මොකද මට බෝධි පූජාවක් කරන්න නෑ. ඔබ තුලම මේ භක්තියක් ඇති වෙනවා. 369 දී අතිශයම වැදගත් වෙනවා මේ 369 පටන් ගන්න කලින් ඔබ තුල ඇති වෙන මේ භක්තිමත් ස්වභාවය මේක හරියනවා කියන විශ්වාසය. මේක තමයි දැන් සමහර උඟක් දෙනෙක් මගේ ළඟට කතා කරන කට්ටිය කියනවා මම හැමදේම කරා හරිය නෑ මේ අවසාන විකල්පේ විදියට තමයි මෙච්චර මුදලක් ගෙවලා ඔබතුමා හම්බෙන්න ආවේ. මේක මට කොහොම හරි කරගන්න ඕනේ නේද? ඉතින් මන් දන්නවා එතකොට වෙනවා. මොකද දැන් මට වෙන කිසි විකල්පයක් නෑ. එතකොට මට තියෙන අර බැහැර කරන්න විතරයි. ඒ හින්දා බෝධි පූජාව තියෙන කොටත් එතකොට එදා බලන් එදා දවසට යනකොටත් අපි උදේ ඉඳලා පොඩි සූදානමක් තියෙන අද රෑ මේකට යන්න තියෙනවා. මොන දෙයකට යාළුවෝ කතා කරත් නෑ අද මට පොඩි වැඩක් තියෙනවා අද මේක කරන්න බෑ තියෙනවා. දැන් ඔබ එතකොට මස් මාළු කොච්චර කණ්ඩ පෙනවීමක් අවත් ඔබ මේක කරන්නේ නැහැ. ඊගොට ගෙනියන වතුර ටික බලන්න ඒක පෙරලා අරගන්නේ. ඒකට හරි ගෞරවයක් දෙනවා භක්තියක් දෙනවා. මෙන්න මේ ගෞරවයයි භක්තියයි මුසු වුණාම
එතන තියෙන්නේ සිතුවිලි අවම වීමක්. ඉදුනිල් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය අවසාන මනෝවිද්‍යාත්මක ප්‍රතිඵලය අවම සිතුවිලි කියන එක. අවම සිතුවිලි කියලා කියන්නේ ගැටෙන සිතුවිලි නෑ කියන එක. ඒ කියන්නේ මට ගේ හදිලා නිම වෙනවා. මගේ ගේ සම්පූර්ණ කරන්න මට පුළුවන් වෙනවා. මේ තියෙන මේ මුල් ගල තියෙන ගේ හදලා ඉවර කරන්න පුළුවන් කම හම් වෙනවා. මේක පිළිබඳ ඔබට තියෙන අසාමාන්‍ය භක්තියක්. ඒකට ඍණත්. එතකොට ඔන්න දැන් කියන බඩුමින වැඩි වුණා. සිමින්ති ගහන වැඩි වුණා. සිමින්ති හිඟයි. දැන් කොහෙන් හරි මේකට එයි. කොහෙන් හරි මට සිමින්ති ටිකක් හම් වෙයි. මේ ඒ විශ්වාසෙ තියෙන කොටයි අපිට කෙනෙක් කියන්නේ මගේ ළඟ සිමින්ති ටිකක් තියෙනවා. වට ඕන්න මේක අරගන්න. මොකද නැත්තම් මගේ ගව තිබුත් ගල් වෙනවා. වා ගන්න මට එනකොට මට ඒකට සල්ලි දෙන්න. ඉතින් කී දෙනෙක් දැන් මට එක කාන්තාවක් මගේ ළඟට ආවා. මේ කාන්තාව කිව්වා මට මේ මාව රියනතුරක් වුණා. මාව හොස්පිටල් එකේ ගියා. හොස්පිටල් එකෙන් අන්තිමේදී මාව එම්බියුලන්ස් එක දාලා මට ගෙදර ඉවුවා. මොකද මට දැන් කිසි දෙයක් කරගන්න බෑ. මං ගෙදෙට්ට එනකොටයි මගේ ගේ මන් දැක්කේ. මගේ මහත්තයා රටේ ඉන්නේ. අපේ ගේ කොච්චර කැතද කියලා මට හිතුණා. මොකද මං අර වෙනද එන විදියට නෙමෙයි එන්නේ, ට්‍රොලියේ එන්නේ. මොකද අවුරුදු 9ක් තින්ත ගාලා නැහැ. ඇත්තටම කවදාකවත් තින්ත ගාලා නැහැ. ගේ හදලා අපි ගිහින් තියෙනවා. එච්චරයි අර මෙව්වත් එක තියෙන්නේ. මම හිතාගත්තා ප්ලාස්ටර් එක කපල ඉවර කරන්න කලින් ගේ තින්ත ගාලා මේ සේරම ඉවර කරන්න ඕනේ. හැබැයි මං ඉන්නේ ඇඳේ. මට එකම එක දේ කරන්න පුළුවන්. මට ෆෝන් එක ගන්න පුළුවන්. මම ෆෝන් එකෙන් ඔබතුමාගේ YouTube එකේ තියෙන වීඩියෝස් ටික මං සේරම බැලුවා. මට පුදුම භක්තියක් ආව මම මේක කරනවාමයි කියලා. මගේ ඇතේ සල්ලි නැහැ. මම මහත්තයාට කිව්වෙත් නැහැ. මම පුතාට කිව්වා, පුතේ අපි තින්ත ටික ගාමු කරමු නේද කියලා. ඊට පස්සේ අපි හිතුවේ ගේ අස්සේ විතරක් තින්ත ගන්න. ඇත්තටම ඉස්සෙල්ලා මම යාළුවෙකුට කතා කරලා කිව්වා. මේ යාළුවා කිව්වා, හරි මං කතා කළා මං එවන්නම් ඔයා පුළුවන් වුණාම සල්ලි දෙන්න කියලා. මුළු ගේම අන්තිමේදී තින්ත ගාපු බාසුන් නැහැලා. අපිට මේ තිබු ඒ කියන්නේ සල්ලි ආවේ නැහැ මේ ගේට්ටු එහෙමට එහෙම ගන්න. එයා කිව්වා, නෝනා මම මේක මගේ ගානේ මම මේක කරලා දෙන්න කියලා ගේට්ටු තින්තත් ගාලා දුන්නා. අද තමයි මම මේ ප්ලාස්ටර් කපලා එළියට ආපු දවස. අද මගේ ගෙදර තින්ත ගාලත් ඉවර වෙනවා. එතකොට ආයාසයෙන්ද නිරායාසයෙන්ද? ඇයින්නේ ඇඳේ. එතකොට මේක කරන්නේ මේ දෙවි කෙනෙක් කියලා පහල වෙලා කරනව නෙමෙයිනේ. මේක කරන්නේ කවුද? මිනිස්සු. හැබැයි ඇයට උපක්‍රම මතක් වෙනවා. මෙයාට කතා කරොත් හරි නේද? මෙහෙම කරොත් හරි නේද? ඊට පස්සේ ඇය මට කියනවා, මට තියෙන ලොකුම සතුට දැන් මහත්තයනවා මේ මාසේ අග. මහත්තයා එනකොට මහත්තයට හිතා ගන්න බැරි වෙයි. කොහොමද මම මහත්තයගෙන්වත් සල්ලි ගන්න නැතුව මෙච්චර දෙයක් කරේ කියලා. ඉතින් මේ ශක්තිය ඕනම කෙනෙකුට තියෙනවා. ආකර්ෂණ නීතිය කියන්නේ මේ කවුරුවත් දෙවි කෙනෙක්වත් ඇවිල්ලා විශ්වය ඇවිල්ලා ඔහට දෙන දෙයක් නෙමෙයි. ඒක ඔබම උදා කරගන්න දෙයක්. ඒ ශක්තිය තියෙන ඔබ තුළමයි. ඔබමයි මේ දේ කරන්නේ. හැබැයි ඔබ තුළ තියෙන්නේ අසාමාන්‍ය භක්තියක් විශ්වාසයක්. 369 ක්‍රමයේ ටෙස්ලාගේ 369 ක්‍රමයේදී මෙස්වැන් යෝජනාව උදේට 3 පාරක් ලියන්න, දවල්ට 6 පාරක් ලියන්න, රෑට 9 පාරක් ලියන්න. හැබැයි මේ ලියන්න ඕනේ භක්තිමත්ව ඔක දින 21ක් දින 80ක් විතර දින 90ක් විතර ඔබට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔක දවසට 3 පාරක් ලිව්වත් ඇති. ඒ විදිහට තමයි තමන්ගේ හීන පස්සේ හඹාගෙන යනවා නම් විශේෂයෙන්ම ආකර්ෂණ නීතිය හැටියට මේ ටෙස්ලාගේ 369 නීතිය හැටියට හීන සැබෑ කරගන්න එතුමා කියපු කරුණු කාරණා බොහොමයක් ඔබට වැදගත් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද උදෑසනින්ම පළවෙනි වැඩසටහනින්ම අපි කතා බහ කරේ ඔබේ ජීවිතේ ඉතාමත් වටිනා කියන කරුණක් පිළිබඳව. ඉතින් ඔබටත් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එතුමන්ට කතා කරන්න පුළුවන්. දුරකථන අංකය 0711 658 658, 0711 658 658 කියන දුරකථන අංකය ඔස්සේ එතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙමනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක මේ විශේෂ මාතෘකාව පිළිබඳව කතා බහ කරන්න එකතු වුණ මානව හැකියාව විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහත්මයාට බොහොම සුන්දර ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. ඉතින් ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා.
තවත් ආදරණීය ජීවිතය තුලින් ඔබේ ජීවිතයට වටින තොරතුරු බොහොමයක් ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.